SLT Mobitel Mobile Non Stop Loka. ඔබ කැමතිම app නමයට ඇති වෙනකන් data. අපේ පුංචි බඳපු බප්පගේ අක්කගේ දුව. අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය. ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොඳුරිය. මීට අවුරුද්දයි මාස හයක් මුහුණු පොතේ පෙම් කිරුවලඳ. ඇගේ තාත්තාගේ රැවිලි අතර මට එඟි බිඟි පාපු සොඳුරිය. හරි ලස්සන පොඩි කෙල්ල ඉඳ ආදරේට කිව්ව නම මල. මට 26යි ඇයට 23යි අපි තරුණ කාලේ එන්න එන්න කිවිලයයි. මගේ හඳ හන සිත හතයි යෝජන කෝටියයි. ඒත් අම්මා මාව බඳවන්නේ ගලබලයි. මට හොර මගේ සිත නුඹ ගැන විපරමයි. මට මගේ නොවන ආදරයක් ඇති හැටයි. ඕ මගේ පුංචි බැඳපු බාපාගේ අක්කගේ දුව. මං චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය. නුඹ ලස්සනයි කට හරිසරයි නපුරුකමත් නේහා සමානමයි. නුඹ බොරු අපරේ මට සිටි තරුණිය හොඳයි. ලස්සන නොයි මම බලන්නේ ගතිගුණයි. නුඹව බැන්දො තින් කුස්සිය වැඩ මතයි. මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොඳයි. ඕ මගේ පුංචි බැඳපු බාපාගේ අක්කගේ දුව. මං චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය. ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොඳුරිය. මම පාන්දරට කෝල් කරන විට වේටේ නැයිද සොඳුරිය. ඒ දුක කියද්දි මගේ සල්ලි අරන් යාළුවෝ ටික බිව්ව සොඳුරිය. නුඹට කෝල් කරලා කෝල් කරලා බිල දාට දායි සොඳුරිය. මගේ කපපු ෆෝන් බිල ගෙවන්න මේ සින්දුව. හිටවෙයිද සොඳුරිය. උදිත් ලක්ෂන් සියයට කියද සිර හැත්තාවක් වගේ සියයට 90ක ප්‍රතිශතයක්. ඇයි මේ තමන් මෙහෙම අවතක් සේරු කරගන්න රුවන් 18,000ක් තියෙනවද ගන්න ටෙලිෆෝන් බිල? ෆෝන් බිල 18,000යිද? 18,000ක් 18,000ට වැඩි ඉල්ලයි. දැන් නම් ඉතින් ගෙවන්න කට්ටිය ඉඳී නේද? අර අන්තිමට කිව්වනේ මේ සින්දුව හිට් වෙයිද සොඳුරිය සොඳුරිය කියලා නේ. අනිවාර්යෙන් හිට් වෙයි. උදිත් කියපු එක හිට් වෙයි වගේ. Thank you. මොකද හිතන්නේ? උදිත් නියමයි. නියමයි. මොකද ඒ ගීතෙට දෙන්න ඕන අර්ථකථනය ඔයා හරි විදිහටම දුන්නා. ඒක තමයි ලයිව් ගායනේ. දැන් ඔයා ස්ටේජ් එක ගිහිලා මේ ගීතේ ගායනා කරත් ප්‍රේක්ෂකෙන් බලාපොරොත්තු වෙන මෙන්න මේක. ඒ කියන්නේ ගීතේට අර්ථය තමන් අඳුනගෙන තමන් දැනගෙන ඒක ප්‍රකාශනය කරනවා. මම හිතනවා ඔයා මේ ජොබ් එක හරියටම කරාපුතේ ඔයා අඩුපාඩුකම් ටික හදාගත්තා. නියමයි. දැන් ඔයාර ප්‍රොෆයිල් එක වගේ මම මේ තරඟෙන් ඉදිරියට යන්න ඕනේ කියන එක වගේ තියෙනවා. දැන් ඉදිරියට යනවා. ඉතින් ඒ අච්චුවට වැටෙන්න ඒ අච්චුවත් එක්ක හරි විදියට ප්ලෑන් කරගෙන අර මොලෙන් ගේම ගහගෙන යන්න. එච්චරයි. ජය වේවා. ගොඩ් බ්ලෙස් යූ.
උදිත් පොඩි චැලෙන්ජ් එකක් දෙන්නද? අර මියුසික් නැතුව අර මොකද නුඹ ලස් ඒ වර්ස් එක පොඩ්ඩක් කියන්න මට ඒක හරියට ඇහුන්නේ නැහැ මේ මේ ഘോഷාවත්. ඔව් මියුසික් නැතුව කියන්නේ පොඩි කෑ. කෝඩ් එක ආ කෝඩ් ආ නුඹ ලස්සනයි කට හරි සරයි නපුරුකමත් නේහා සමානමයි නුඹේ බොරු අතරේ මට සිටි තරුණිය හොඳයි ලස්සන නොවේ මං බලන්නේ ගති ගුණයි සාරංග ඔව් මට පොඩි තව දෙයක් කියන්න තියෙනවා මේ ගායනේ දැන් ඔය පොඩි කැලල මෙයා කියලා පෙන්නවනේ අපි උදිත් පුතයි ඇත්තටම වොයිස් වල මෙන්න මේක තමයි අනිත් දරුවෝ ඉගෙන ගන්න ඕනේ දැන් උදිත්ගේ තියෙන ඔරිජිනල් වොයිස් එක කොහොමද කන්ට්‍රෝල් කරන්නේ දැන් හඬ ඇහෙනකොට තේරෙනවා ඕකේ කොයිද වොයිස් බැලන්සිං එක කොහොමද තියෙන්නේ අර හාෂ් වොයිස් එක රෙඩල් වොයිස් එක ඒකේ ඇතුළේ තියෙන ඕපන් වොයිස් එක කොහොමද එළියට ගේන්නේ කියලා තාක්ෂණික කරුණු ඇත්තටම මම දකින උදිත්ගේ ඉතින් අත්තරම පුතේ මේවා පරිස්සම් මේවා දෙන gift දෙවිය දෙන දේවල් මේවා ආරක්ෂා කරගන්න හරි all the best ඒ ඔක්කොම හොඳයි හැබැයි අර නුඹ ලස්සනයි කට හරි සරයි කියන එක මේ පැත්ත කෙලින්ම බලාගෙන ගියපු එක ඒක හොඳයි පිටිපස්ස නෙමෙයි නිරෝෂ මොකද හිතන්නේ උදිත් ගේ ගායනේ ගැන ඇත්තටම උදිත් මාවනි අපිට හැරෝවා වගේ ඔයාගේ ගායනේ ඇතුලේ මම නිකන් නිදාගෙන ඉඳලා මාව එකපාරට හැරුණා වගේ වුණා පටන් ගත්ත තැන ඉඳන් හරිම අමුතු වෙනස් විදිහේ හඬක් ඔබට පිටලා තියෙනවා ඒ හඬට ගැළපෙනම ගීතය ඔබ තෝරගෙන තියෙනවා ඒ ප්‍රකාශනයේ හඬයි අර ටෙක්නිකල් කාරණා තාක්ෂණික කාරණා හරියටම ඔයා යොදාගෙන මම දකිනවා ගුරුවරයෙක් යටතේ තමයි ඔයා පුහුණුව ලබන්නේ ඒක හරිම වැදගත් වෙනවා කියන එක දැනිත් අයටත් ඒක තේරුම් යන්න ඇති දැන් මේ රුවන් කියපු කාරණාවත් එක්ක ඇත්තටම කියන්න දෙයක් නැහැ සුපර්බ් අමල් අර මියුසික් නැතුව කියන්නේ කිව්වේ අර මේ ഘോഷාව වගේ කියලා කිව්වේ මියුසික් වලටද ഘോഷාව කියලා කිව්වේ බොරුවට කිව්වේ බොරුවට ඒකල්ලා කියව ගන්න ඕනේ ලස්සන පුතා ඇත්තටම මේ ඇත්තටම අර මේ පොඩ්ඩක් අර බ්‍රේක් එක අර මේ ප්‍රොෆයිල් එක අර මේ වෙලාවේ පොඩි නිදිමතක් වගේ එකක් තිබුණා. ඇත්තට මේ නිදිමත නැතුණා. ප්‍රොෆයිල් එක බලයන් ඉන්නකොට නම් නිදිමතක් ආවා මට. හැබැයි ඊට පස්සේ මේ සින්දුව කියනකොටම ඇත්තටම වෙනම ලෝකයකට ගෙනිච්චා. ඉතින් ඒක මොකද වෙන කල එකක් ඒ සෞන්ඩ් එක. මේ සෝන්ග් එක තියෙන මොකද අනිත් ඒවත් එක බලනකොට. ලස්සනයි. ඉතින් ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. මං හිතනවා ඉස්සරහට. ජය වේවා. උදිත් ලක්ෂන් ඒ ගායනයත් එක්ක ඉදිරිපත් කිරීමත් එක්ක වේදිකාවටත් නැවුම් බවක් ගෙනාවා අපි බලමු දෙවන වටේදී උදිත් මොනවා කරයිද කියලා. දෙවන වටේදී කියලා.